බෝධි වන්දනා ගාථා. මේ ගාථා කටපාඩම් කරගෙන ඒවායේ තේරුමද සලකා වන්දනා කරන්න. මේ ගාථාවලින් වන්දනා කිරීම රෝග, ග්‍රහාපල හා වෙනත් උවදුරු දුරු වීමටද, දියුණුවටද, යස ඉසුරු ලැබීමටද යහපතකි. යස්ස මූලේ මහසත්තෝ ජෙත්වා මාරං මහබලං පත්තෝ සම්පඤ්ඤුතං සෙට්ඨං වන්දේතං බෝධිමුත්තමං. තේරුම, යම් බෝධි මූලයකදී මහා බෝධිසත්වයන් වහන්සේ මහත් බල ඇති මාරයා පරදවා සියල්ල දත් බුදු බවට පැමිණිසේක්ද උත්තම වූ ඒ බෝධීන් වහන්සේට වඳිමි. යස්ස මූලේ නිසීදිත්වා සත්තාහං ලෝකනායකෝ විමුත්ති සුඛ සංවේදී වන්දේතං බෝධිමුත්තමං. තේරුම, ලෝකනායක වූ තථාගතයන් වහන්සේ යම් බෝධියක මුල වැඩ සිට සතියක් මුළුල්ලෙහි විමුක්ති සුවය වින්දේද ඒ උත්තම බෝධීන් වහන්සේට වඳිමි. විමුක්ති සුවය යනු කෙලෙසුන් කෙරෙන් මිදීමේ, සසර දුක්ඛයෙන් මිදීමේ සුවයයි. උන්වහන්සේ කෙල ලක්ෂ ගණනක් සමාපත්තීන්ට සමවදිමින් ඒ සුවය වින්දසේක. යස්ස පූජේසි සම්බුද්ධෝ සත්තාහං සකලෝචනේ පූජිතං නර දේවේහි වන්දේතං බෝධිමුත්තමං. තේරුම, බුදුරජාණන් වහන්සේ සතියත් මුළුල්ලෙහි යම් බෝරුකකට තමන් වහන්සේගේ නේත්‍රයෙන් පූජා කළසේක්ද ඒ උත්තම බෝධීන් වහන්සේට වඳිමි. ආයුං ආරෝගතං වන්නං යසං කිත්තිං ධනං බලං වඩෙන්තං පූජයන්තානං වන්දේතං බෝධිමුත්තමං. තේරුම, පුදන්නවුන්ට ආයුෂ, නිරෝගී බව, ශරීර වර්ණය, යසස, කීර්තිය, ධනය, බලය යන මේවා වර්ධනය කරන්නා වූ උත්තම බෝධීන් වහන්සේට වඳිමි. දුක්ඛං රෝගං භයං වේරං සෝකං ජානිං උපද්දවං හරන්තං පූජයන්තානං වන්දේතං බෝධිමුත්තමං. තේරුම, පූජා කරන්නන් හට දුකය, රෝගයය, බියය, වෛරයය, ශෝකයය, පිරිහීමය, උපද්‍රවයය යන මේවා දුරු කරන්නා වූ උත්තම වූ බෝධීන් වහන්සේට වඳිමි. පුඤ්ඤකාමීහි විඤ්ඤූහි නරදේවේහි සාදරං වන්දිතං පූජිතං සෙට්ටං වන්දේ තං බෝධිපාදපං. තේරුම, පින් කැමැති නුවණැති දෙවි මිනිසුන් විසින් පුදන්නා වූ වඳින්නා වූ ඒ උත්තම බෝධීන් වහන්සේට වඳිමි. සබ්බකාම දදෝ බෝධි සබ්බ දුක්ඛ විනාශකෝ වන්දතෝ දේතු මේ සම්තිං බෝධි රාජ නමත්
තුතේ තේරුම සියලු කැමැති දෑ දෙන්නා වූ සියලු දුක් නසන්නා වූ බෝධීන් වහන්සේ වඳින්නා වූ මාහට ශාන්තිය ගෙන දේවා බෝධි රාජානන් වහන්ස නුඹ වහන්සේට নমස්කාර වේවා පැරණි බෝධි වන්දනා ගාථා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤතං සත්තා වන්දේ තං බෝධිපාදපං තේරුම යම් බෝධි මූලයක වැඩ වුණා වූ ශාස්ත්‍රූන් වහන්සේ සියලු සතුරන් දිනුසේක්ද උතුම් වූ සියල්ල දන්නා පුද්ගලයා බවට පැමිණිසේක්ද ඒ බෝධීන් වහන්සේ වඳිමි. ඉන්ද නීල වන්න පත්ත සේත කන්ද බාසුරං සත්තු නෙත්ත පංකජාහි පූජිතග්ග සාදතං අග්ග බෝධි නාම වාම දේව රුක්ඛ වන්නිතං තං විසාල බෝධි පාද පං නමාමි සබ්බදා තේරුම ඉඳු නිල් මිනිවැණි පත් වලින්ද සුදු පැහැති කඳින්ද බබලන්නා වූ ශාස්ත්‍රූන් වහන්සේ විසින් නෙත් පියුම් වලින් පුදන ලද්දා වූද අග්‍ර මිහිර ගෙන දෙන්නා වූද අග්‍ර බෝධි නම් වූ සුන්දර වූ දේව රුකක් වශයෙන් වර්ණිත වූ විශාල වූ ඒ බෝධි වෘක්ෂයන් වහන්සේට සෑම කල්හි වඳිමි බෝධීන් වහන්සේට මල් පිදීම සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පුප්පේනේ තේන සාදරං තේරුම ධර්ම රාජයන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයන් වහන්සේට මේ මලින් සාදරයෙන් පුදමි. බෝධීන් වහන්සේට පහන් පිදීම. සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපේනේ තේන සාදරං තේරුම ධර්ම රාජයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණෙනු පිණිස සේවනය කළා වූ බෝධි රාජයන් වහන්සේට මේ පහනින් සාදරයෙන් පුදමි බෝධීන් වහන්සේට සුවඳ දුම් පිදීම සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දූපේනේ තේන සාදරං තේරුම ධර්ම රාජයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සෙවුනාලද බෝධි රාජයාණන් වහන්සේට මේ දූපය සාදරයෙන් පුදමි. බෝධීන් වහන්සේට පැන් පිදීම. සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං උදකේනේ තේන සාදරං තේරුම ධර්ම රාජයන් වහන්සේ විසින්
සම්්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සේවනය කළ බෝධි රාජයන් වහන්සේට මේ පැන් සාදරයෙන් පුදමි. ස්තුති පූජාව හා ශාන්ති කර්මය. බෝධීන් වහන්සේට වන්දනා පූජා කොට තමාට සෙත් පිණිස බෝධි මූලයේදී මේ ගාථා කියනු. මේ ගාථා සජ්ජායනා කිරීම අපල දුරු වීමට, රෝග සුව වීමට හා තමාට ඇති වෙනත් බාහිර කරදර දුරු වීමට හා දියුණුවටත් හොඳය. මහාදයෝ මහාසත්තු බෝධි මූලේ නිසීදිය පංචමාරේ පරාජිත්වා පත්තු සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වච්චේන සොතිමේ හෝතු සබ්බදා. ජයෝ හි බුද්දස්ස සිරිමතෝ අයං මාරස්ස ච පාපි මතෝ පරාජයෝ උක්කෝසයුම් බෝධි මණ්ඩේ පමෝදිතා ජයං තදා නාග ගණා මහේසිනෝ ඒතේන සච්චේන සුවත් හෝතු. ජයෝ හි බුද්දස්ස සුබෝධි මූලේ මාරස්ස ච පාපි මතෝ පරාජයෝ උක්කෝසයුම් බෝධි මණ්ඩේ පමෝදිතා සුපන්න සංගාපි ජයං මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ති හෝතු. ජයෝ හි බුද්දස්ස සිරිමතෝ අයං මාරස්ස ච පාපි මතෝ පරාජයෝ උක්කෝසයුම් දේව ගණා පමෝදිතා ජයං තදා දේව ගණා මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ති හෝතු. ජයෝ හි බුද්දස්ස සිරිමතෝ අයං මාරස්ස ච පාපි මතෝ පරාජයෝ උක්කෝසයුම් බෝධි මණ්ඩේ පමෝදිතා ජයං තදා බ්‍රහ්ම ගණා පිතා දිනෝ ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ගාථාවලින් ශාන්තියක් ලැබිය හැකි වන්නේ ඒවායේ තේරුමත් දැන කියන අයටය. එබැවින් ඒ ගාථාවල තේරුමත් තරමකටවත් දත යුතුය. ඒ ගාථාවල තේරුම පිළිවෙලින් මෙසේය. මහත් වූ දයාව ඇත්තා වූ මහා සත්වයන් වහන්සේ බෝධි මූලයේ වැඩහිඳ පස්මරුන් පරදවා උතුම් සම්බෝධියට බුද්ධත්වයට පැමිණිසේක. ඒ සත්‍ය වචනේ ආනුභාවයෙන් මාහට සැප වේවා. ශ්‍රීමත් වූ බුදුරජාණන් වහන්සේට ජය වූයේය. පාපී වූ මාරයාහට පරාජය අත්වූයේය. මේ බෝමැඩ රැස් වූ නාග සමූහයෝ සතුටු වූවාහු බුදුරජාණන් වහන්සේ ජයඝෝෂාව කළෝය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා. ශ්‍රීමත් වූ මේ බුදුන් වහන්සේට ජය වූයේය. පවිටු මාරයා පැරදුනේය. මෙසේ සතුටටපත් දේව සමූහයෝද එදා භාග්‍යවතුන් වහන්සේගේ ජයඝෝෂාව කළෝය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා. ශ්‍රීමත් වූ බුදුන් වහන්සේට ජය වූයේය. පවිටු මාරයා පැරදුනේය. මෙසේ සතුටටපත් දේව සමූහයෝද එදා භාග්‍යවතුන් වහන්සේගේ ජයඝෝෂාව කළෝය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා.
ශ්‍රීමත් වූ බුදුන් වහන්සේට ජය වූයේය. පාපී මාරයා පරාජය වූයේය. මෙසේ එදා බෝ මැඩදී සතුටු වූ බ්‍රහ්ම සමූහයෝ භාග්‍යවතුන් වහන්සේගේ ජය ഘോഷාව කළෝය. ඒ සත්‍ය ආනුභාවයෙන් සැපයක් වේවා. මේ ගාථා පස බෝධි මූලයේදී කියා අන්‍යයන්ට සෙත් කිරීමටද යෝග්‍ය වේ. ආතුරයා ලවා බෝධීන් වහන්සේ වඳවා මල් පහන් ආදී පූජා කරවා බෝධිය සමුහිපේහි හිඳුවා මේ ගාථා තුන්වරක් හෝ සත්වරක් හෝ කියා සෙත් කරනු. අනුන්ට සෙත් කිරීමේදී පළමුවන ගාථාවේ අන්තිම පදය සුත්තිතේ හෝතු සබ්බදායයි කියනු. අපල ලෙඩ හෝ වෙනත් කරදර ඇතියන්ට මෙයින් බොහෝ ගුණ ලැබෙනු ඇත. රෝගියා බෝධිය වෙත පැමිණීමට නොහැකි තත්වයක සිටිනම් ඔහු වෙනුවට බෝධියට මල් පහන් පුදා සිටිනා තැනට ගොස් ගාථා කියා සෙත් කරනු.